මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේක මේ නුවර වෙන කොහෙවත් නැහැ ඔයගොල්ලොන්ට. මේක ටෙස්ට් කරන්න මේ ඩම්බල්ස් නුවර වෙන කොහෙවත් නැහැ. මේක විතරයි මෙහෙ විතරයි තියෙන ඔයගොල්ලෝ මේ කෑම ටෙස්ට් කරනවා නම් චීනෙට යන්න ඕනේ. එහෙම නැත්තම් මෙදෙන්න ඕනේ නුවර කෙනෙක් නම්. බයිට් දුම් දාගෙන එනවා මේ අපේ සිසිලින් එනේ. ඔව්. මේ කූරු දෙක නම් මට අල්ලන්නේ නැහැ. චීන් වල්ලන්නේ නැහැ වගේම කූරු දෙක අල්ලන්නේ නැහැ මට. නිහාව අයිබුවන් අද අපි අලුත් අවුරුද්දේ පුදු වේව එකක් කරේ නෑ වුණ අලුත් අවුරුද්දේ කරගෙන පළවෙනි පුදු වේව එක තමයි මේක මං ඉතින් අලුත් අවුරුද්දේ අලුතෙන්ම දාපු අලුත්ම අලුත් චයිනීස් ඔතෙන්ටික් රෙස්ටුරන්ට් එකට තමයි අද ඇවිත් ඉන්නේ ඉතින් අද මාත් එක්ක ඇවිත් ඉන්නවා මම තනියම නෙමෙයි අද තනියම නෙමෙයි අද වීඩියෝ එක කරන්නේ මගේ අක්ක කෙනෙකුත් ඉන්නවා වීඩියෝ එකට ඉතින් අයිබුවන් නිහාව ඔගොල්ලෝ බලයි මේ නිහාව නිහාව කියන්නේ නිකන් කෝස් වගේ නිහාව නෙමෙයි මේ අපි චීන භාෂාවෙන් අයිබුවන් කියලා හෙලෝ කියලා තමයි අපි කිව්වේ ඉතින් මේ අද අපි ඇවිත් ඉන්නේ මං කිව්ව වගේම අලුත්ම අලුත් අලුතෙන්ම දාපු ඔතෙන්ටික් චයිනීස් රෙස්ටුරන්ට් එකකට ඔතෙන්ටික් කියලා කියන්නේ මේ චයිනීස් රෙස්ටුරන්ට් එකේ ලංකාවේ ඕගොල්ලෝ දන්නවා ගොඩාක් චයිනීස් කියලා බෝඩ් එක විතරක් ගහපු රෙස්ටුරන්ට් ගොඩාක් තියෙනවා නමුත් ඒ වගේට ඒවට ඕගොල්ලෝ ගියාම ඕගොල්ලොන්ට නියම චයිනීස් ඒ ෆීලින් එක ඒ චයිනීස් කෑම වල තියෙන සුවඳ රසය ඒ හැම එකක්ම විඳින්න ඔයාලා කට්ටියට බෑ නමුත් මෙතෙන් ආවොත් ඒ නියම චයිනීස් ෆීලින් එක ඒ චීනෙටම ආවේනික වෙච්ච සියලුම මේගොල්ලෝ මේ රයිස් එකේ ඉඳන් සෝස් වර්ග සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් වර්ග චීනෙන් ඉම්පෝට් කළා තමයි මේ මේ ඕගොල්ලෝ රස විඳින්න මෙතෙන් ආවොත් රස විඳින්න ලැබෙන කෑම හදන්නේ ඉතින් ඒක තමයි මේ චයිනීස් රෙස්ටුරන්ට් එකේ විශේෂත්වය ඉතින් අපි අද බලමු මේ අලුත්ම අලුත් චයිනීස් ඔතෙන්ටික් රෙස්ටුරන්ට් එකේ රස කොහොමද කියලා ඒ වගේම මේ රෙස්ටුරන්ට් එකේ නම තමයි ෂියන් යුන් ඔයගොල්ලෝ මතක ඇති ඔයගොල්ලෝ පොඩි කාලේ බලුවා මේ මායාවුන්ගේ ලෝකය කියලා ඒක හිටියා ෂියන් යුන් කියලා එයා මතක තියාගන්න මෙතෙන් එන්න එයාගේ නම තමයි මේක තියෙන්නේ ඉතින් මේක හරිම ලස්සන තැනක් ඔයගොල්ලෝ වීඩියෝ ක්ලිප් දාන්නම් මම බලන්න මේකේ ලස්සනයි හරිම ලස්සන ප්ලේස් එකක් ඒ වගේම ඔයගොල්ලෝ මේ ෂියන් යුන් චයිනීස් රෙස්ටුරන්ට් එකට ආවොත් ඕගොල්ලොන්ට බර්ත්ඩේ පාටිස් ඒ වගේම අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් වගේ ගොඩාක් දේවල් ඕගොල්ලොන් කැමති කැමති විදිහට මේගොල්ලෝ ඇරේන්ජ් කරලා දෙනවා ඕගොල්ලොන්ට කරගන්න ඒ වගේම මේගොල්ලොත් මම ෆ්ලෝස් දෙකක් තියෙනවා ෆස්ට් ෆ්ලෝ එකේ මේගොල්ලොන්ගේ සාමාන්‍යයෙන් 200 වගේ කවුන්ට් එකක් දාන්න පුළුවන් මේ මම ඉන්න ෆ්ලෝ එකේ සාමාන්‍යයෙන් 100 වගේ කවුන්ට් එකක් දාන්න පුළුවන් ඉතින් ඒ වගේම කැලිප්සෝ ඒ වගේම DJ ඒ ඕන එකක් මේ කට්ටිය ඕගොල්ලොන්ට ඇරේන්ජ් කරලා දෙනවා කොටින්ම කියනවා ඉතින් චීනෙට ආවා වගේ තමයි චීනෙට ආවා වගේ ෆීලිං එකක් තියෙන්නේ ඕගොල්ලොන්ට හරිම ආතල් එකේ ගෙව ඒ ඉන්න මොහොත ගෙවලා ඒ ෆීලින් එක අරන් ඒ හැම දෙයක්ම විඳලා ඒ කෑම වල රසයත් එක්ක ඔක්කොම ඕගොල්ලන්ට හොඳට විඳලා යන්න පුළුවන් තැනක්. ඉතින් අක්කේ මොකද හිතෙන්නේ ගැන ඔයාට? ඇත්තටම මෙතන ගොඩක් ලස්සනයි. මෙතෙන්ට ආවොත් හොඳට එන්ජොයි කරන්න පුළුවන් කියලා හිතනවා. චීනට ආවා වගේ නේ. ඔව් නිකන් චීනට ආවා වගේ හැඟීමක් දැනෙන ඇත්තටම. අපි බලමු නේද මෙතන කෑම වල රස බලමු නේද? අපි කෑම වල රස බලමු මේ තැනේ ලස්සන වගේම කෑම වල රස තියෙනවාද කියලා. මොකද ප්‍රධානම දේ කෑම. අපි නම් මෙනු එකෙන් නම් බලමු අද මොනවද අපි ඕඩර් කරගන්නේ කියලා චීනෙන්. රයිට් අපිට මෙනු එක ඥාලා තියෙනවා. පස්සේද? රයිට් අපි අපි මෙනු එකෙන් කෑම ඕඩර් කරගෙන ආයෙ කියන්න. අපි බලමු ඕඩර් කරගෙන කෑම වල රස කොහොමද කියලා. අපි අක්කා ඕඩර් කරනවා නේද? හා. ලේඩිස් ෆස්ට් නේ අපි ලේඩිස්. ප්‍රමුඛ ස්ථානයේ කෑම ඕඩර් කරන්න. මල් අපි දන්නේ නැහැනේ මේ වල රස කොහොමද කියලා. අපි අර කට්ටියකින් අහමු නේද මොනවද යාළුවෝ රෙකමන්ඩ් කරන්නේ කියලා. ඕකේ. අපි එහෙම කරමු. රයිට් අපි එහෙනම් මෙයාගෙන් අහලා බලමු මොනවද අපිට රෙකමන්ඩ් කරන්න කියලා. අපි මුලින්ම බිවරේජස් වගේ තමයි බලන්න යන්නේ. අපි මෙයාගෙන් අහලා බලමු මොනවද අපිට රෙකමන්ඩ් කරන්න කියලා. මොකද අපි දන්නේ නැහැනේ මොනවද රස කියලා. ගුඩ් ඉවෙන්. මොජිටෝ එක. ෂැවුලින් ටෙම්පල් නේ. ෂැන් යුම් බ්‍රීස්. ෂැන් යුම් බ්‍රීස් එකයි. අපිට එහෙනම් දෙන්න ෂැන් යුම් බ්‍රීස් එකයි. මේක ෂැන් යුම් මොජිටෝ එකනේ. මොජිටෝ එකයි. පැෂන් ෆෝ මෙලන්. ඒ තුන අපි එහෙනම් ඕඩර් කරගමු. අපි බලමු මේකේ රස කොහොමද කියලා. එහෙනම් අපි ඒ තුන ගියා.
රයිට් අපිට ගේනවා මේ අපේ බෙවදජස් වගේතුමක් අපි ඔයා කියපතුනේ නේ ඔයදී රයිට් නම් නම් මට මතකත් නෑ අපි බීලම නම් මතක නෑ දැන් මේක මොජිටෝ එකනේ ෂයන් යුම් මොජිටෝ එක අක්කා මේක ට්‍රයි කරලා කියන්න අපිට දසයිද කියලා හරි ෆැෂන් පෝ මෙලන් නේ රයිට් අපි මේකත් මෙහෙන් තියාගමු මේක මොකක්ද Make a passion for me, right? Yes. This one is good, right? This one is best. My mother... My... My mother is good. My mother is good. Make a check, make a test, make a test, right? Make a beast, 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 right? Make a ඒක අමුතුම දහස. ඒක අමුතුම දහසක් නේ. ඔව්. මේ තුන නම් මේ චීන නගර තුනකට ගියා වගේ නේද? අමුතුම ෆීලින්ග් එකක් තියෙනවා. චීන එක වගේ වුණාට ඇත්තම කියනනම් රසගම වෙනස් නැහැ. මා රසයි අය තුනම මා වෙනස්. එක එක මොකද්ද කියලා කියන්න බෑ. බෑ. ඔව්. මා රසයි ඒ තුනම. අපි එමනම් මේ තුනේ රස බැලුවා. අපි බලමු මේගොල්ලෝගේ කෑම වල රස කොහොමද කියලා. මොකද මගේ බඩ දැන් සැහෙන කෑ ගහනවා. එහෙම නේද? ඔව්. කෑම වල රස බලමු. අපි ලොකු මෙනු එකක් දීලා තියෙනවා. මේ කට්ටිය මේ මා සයිස් මෙනු එකක් මේ තන වගේමයි මෙනු එකත් ලොකුයි ඒ බලමු මේ මේකේ තියෙනවා කිව්වම මේ මාර විශාල මේ ෆුඩ් රේන්ජ් එකක් තියෙනවා කිව්වම මේ අපි මේවා ඕඩර් කරගෙන ඕගොල්ලෝ දෙගල්ලා තියලා පෙන්වන්නම් මේ වගේ දස කොහොමද කියලා අපි කාලා බලද්දි කියන්නම් කොහොම දස කියලා මොකද මෙතන ගොඩාක් කෑම වර්ග තියෙනවා තේගාදී ඕගොල්ලෝ මේක තෝරන්නත් ඕනි මේ චයිනීස් ඩිෂස් ගොඩාක් තියෙනවා අපි තෝරගන්න ඕනි අපි තෝරගෙන ගෙනල්ලා කියන්න කොහමද කෑම වල රස කියලා රයිට් අපි දැන් මේ ගොඩක් ඩිෂ් ටිකක් ඕඩර් කරගෙන තියෙනවා ඒක දැන් අපි කිචන් එකේ ටික හැදෙනවා ඉතින් මේ ටික හැදෙනකන් මම සීෆුඩ් චිකන් ඇන් වෙජිටබල් සුප් එකක් ඕඩර් කරගත්ත අපි දෙන්න බොන්න මේ ටෙස්ට් කරලා බලමු අපි අර ඩිෂ් ටික හැදෙනකන් ඒකේ රස බලමු ඒක නම් අපිට දැන් එනවා පේනවා අර ටික එනකන් මම බලමු මේක සීෆුඩ් චිකන් ඇන් වෙජිටබල් සුප් එකනේ රයිට් ලස්සනයි වගේ නේ එහෙනම් සයිනි ලස්සනයි නේ ඒක ඔව් ලස්සනයි ඒක सुपेगा කස්කල බලන්න රස කොහමද කියලා සුප් එකේ. කව බලන්න. නබර. එක මාසේ. මේ මයිනේ මේ මේගොල්ලෝ අර චයිනීස් ඉන්ග්‍රීඩියන්ට්ස් මේ භාවිත කරන මේ ඒ චයිනීස් ෆීලින් එක නියමම මේ සුප් එකේ. කියන්නේ මාන රසයි එකනේ. ඔව්. කියන්නේ අපි දැන් සාමාන්‍ය චයිනීස් කියලා අර බෝඩ් එකක දාගහලා තියෙන තැනකට ගිහිල්ලා කනවට වඩා මාතම මේ චයිනීස් සුප් එකක්.
චයිනීස් වචනේ ෆීලිං එකක් එනවා වචනේ පරිසමාප්පයෙන්ම චයිනීස් මාරසයි නේද ඇත්තම මාපු වැ මාර ෆීලිං එකක් ඒ කියන්නේ මේ චයිනීස් සුප් කියලා කියලා තිබ්බල මේ වගේ ටෙස්ට් එකක් ඇවිල්ලා නැහැ කලින් ඔව් දැන් අර මේක සී ෆුඩ් චිකන් නැහැ වෙජිටබල් තුනම තියෙනවා මේකේ ඒ එක නම් අමුතු රසක් නේ මේ වගේ රසක් මට හිතා ගන්න බෑ මොනවාගෙන්ද මේ රස ගත්තේ කියලා මේ කට්ටිය ඇත්තටම මේක ගොඩක් රහයි සුපර් සුපර් වේද ලෙවල් ඈ රයිට් අපි සුපර්යන් ටෙස්ට් කරා ඒක නම් මරුනේ ඒක මරු දැන් අපේ අනිත් කැම ටික රෙඩි වෙලා කියලා අපිට කිව්වා අපි ඒ ටික රස බලමු සුප් එක මරු අපි අනිත් ටික කැම ටික බලමු රස කොහොමද කියලා නේ මේ කැම ටික එනවා දැන් කැම ටික අපි රස බලමු නේද සුප් එක නම් මරු රසයි අර මරු රහයි ඒක ආ මාසයි අපි කැම වල රසත් බලමු රසත් බලමු अभी मैं कैम टी ओपो मेहमे आगे ओगोलों की अन्न मे वे नम मोना दिखे मुखद मे समहार चाइनीस नम तीसा नहीं अभी चिंग चुंगा बेदी सा हाला मैं किन्न हर नम सह मम डिस्क्रिप्शन दाना मे नम सह मिलगना दाँ लोकेशन दाँव सह वीडियो बल डिस्क्रिप्शन बला वगे मे दाम तक चाने के सब्सक्राइब कर लगे मे वे लस्त वीडियो बनाना मंकी ने सब्सक्राइब कर शेयर कर कमेंट कर अपने सुधुमहत्या यूट्यूब चैनल सब्सक्राइब कर ला लाइक कर ला शेयर कर ला तब तक करने का आगे हम बेल लाइक करने को बोला त्याग करने में आगे लास्ट टाइम वीडियोस लाप कर मांगो बोलने बालान पुलवांगे ना इतिंग में क्या मैं दक्षिण दिन मार देते हो मां किंगे मार लास्ट टाइम में गानिशन मार लास्ट है नहीं ඒක දාංශය මා ලස්සනයිනේ. ඔව්. දැන් අපි මේ ඩිස්ට් එකකින් එක එනවා මේ මේ චන්ද්‍රපතිපලෙන් වගේ එන්නේ නැහැ. හැබැයි වේගෙන් එනවා ඇත්තටම කියලා ඉතාලම සුළු මොහොතකින් අපිට මේ ප්‍රිපෙයා කරලා දුන්න මේ කට්ටිය ඔක්කොම කුට් එක. මේ ඒ වගේම මේ මේ කියන්න ඕන විශේෂම දේ තමයි මේ ගාංගිස් ටිකක් මා ලස්සනයි අය. අමුතුම ලුක් එකක් තියෙනවා හැම එකකින් එකට මා වෙනස් මේ ලුක් එකක් තියෙනවා මේ ඒ වගේම කියන්න ඕනේ. ඔයගොල්ලෝ හිතයි මේක මේ මට කියන්න බැරි වුණා. මේක මේ ඒ ග්‍රේට් රෙස්ටුරන්ට් එකක්. ඒක මට කියන්න අමතක වුණා. ඒතකොට ඔයගොල්ලෝ ඒ ග්‍රේට් කියලා කිව්වම ඔයගොල්ලෝ හිතයි මේ මේකේ ප්‍රයිසස් එහෙම හරි එක්ස්පෙන්සිව් ගොඩක් වැඩි කියලා. නමුත් මේක හරිම සාමාන්‍ය මිල ගණන් වලට ඔයගොල්ලොන්ට මේ කැමීම ටෙස්ට් කරන්න පුළුවන් දෙන්නාම ඉතාලම අඩුයි. ඒ වගේම කියන්න ඕනේ මේ ස්මෝල් ලාර්ජ් කියලා පෝෂන් දෙකක් තියෙනවා මේ කට්ටියගේ. ඒතකොට ස්මෝල් එකක් මේ ඔයගොල්ලෝ බලන්න මේ මේකයිල ස්මෝල් පෝෂන් එකක්. දැන් මේකේ සෑහෙන සාමාන්‍ය දෙන්නෙක්ට වගේ ෂෙයා කරගන්න ලොකු පෝෂන් එකක් එනවා. දැන් ලාර්ජ් එක මේක ලාර්ජ් පෝෂන් එකක්. එතකොට මේ මේ මේකයි ලාජ් පෝෂන් එක. එතකොට ඒ වගේ ඊටාම සාමාන්‍ය මිල ගණන් වලට දැන් ස්මෝල් ලාජ් එකෙත් මම බැලුවා මේ මෙනු එකේ එහෙම ලොකු ඩිෆරන්ස් එකක් නැහැ මේ මිල ගණන් වල. හරිම මේ පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. හරි ෂොක් නේ කියන්නේ කියන්නේ මේ බලනවා ගානිස් එකම හරි ලස්සන ඇනියක්. මං ආසම කෑමක් ආවා. මට දැන් කනකව. ඩම්පින්ස් ආවා. මේක මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේක මේ නුවර වෙන කොහෙවත් නැහැ බලන්න. මේක ටෙස්ට් කරන්න මේ ඩම්බල්ස් නුවර වෙන කොහෙවත් නැහැ මේක විතරයි මෙහෙ විතරයි තියෙන ඕගොල්ලෝ මේ කෑම ටෙස්ට් කරනවා නම් චීනෙට යන්න ඕනේ එහෙම නැත්තම් මෙතෙන් යන්න ඕනේ නුවර කෙනෙක් නම් ඒ නිසා ඕගොල්ලෝ නුවර ගෑනවා මම හිතන්නේ ළඟ මෙතන චීනෙට යනවට වඩා ඒ නිසා මේ ඩම්බල්ස් ටෙස්ට් කරනවා නම් මෙතෙන් එන්න මේක මම ආයෙත් කියනවා මේගොල්ලෝගේ විශේෂත්වය තමයි අක්කා මේගොල්ලෝ කියන්නේ හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකම චීනෙන් තමයි ඉම්පෝට් කරන්නේ හැම දෙයක්ම සෝස් එකේ ඉඳන් හැම දෙයක්ම ඒක මාව ඒකයි මේ මේ බලන්න සුවඳ මේක තිබ්බම මාව සුවඳක් මේ මේ මාව ෆීලිං එකක් චයිනීස් නේ කීයට යාවේ තමයි නේ ඒක හරිම රසයි අපි තව එන්න තියනවා නේද තව එන්න තියනවා කැම අපි ඔක්කොම ටික ආවට පස්සේ මම ඕගොල්ලන්ට නම් ටික කියලා අපි දස බලමු කොහමද කැම කියලා රයිට් දුන් දාගෙන එනවා මේ අපේ සිසිලින් එනේ ඔව් දැන් අපි ඕගොල්ලන්ට අම්මා මාව සුවඳක් ඈ ඕනේ මේ ලං යන් ස්කින් ගන්න මේ අම්මා සුවඳක් ඈ මේක ඒක රසපාන චිකන් ඒක සිසිලින් එක ඔබට පේනයි දුම දාගෙන ආවා මාව සුවඳක් ඉන්නේ නේ මෙතන මේක මං කිව්වා ඔයගොල්ලෝ මේ සුවඳ විතරයි මට දෙන්න බැරි ඒ කියන්නේ හරි දුකයි නේ
දුකයි සුවඳ ඕගොල්ලන් ගන්න මෙතෙන්ද එන්න මේ තැන එන්න නේ මේ නුවර ඉන්නවා නම් කට්ටිය අනිවාර්යයෙන්ම මොකද නෙමෙයි මං කියන්නේ යාපනයේ හිටියක් කමන්නේ මේ මෙතෙන්ද එන්න චයිනීස් කන්න යා ගාල්ලෙන් හරි කමන්නේ මෙතෙන්ද එන්න ඒ කියන්නේ ඒ තමයි අසයි ඕගොල්ලන්ට එන්නේ ඇති මේ අපේ ඩිසයිස් ටික මේ තියෙන්නේ මම හිතන්නේ ඔක්කොම ඇවිත් කියලා එන්නේ අපි අපිට ස්ටිම් රයිස් දෙයක් තියෙනවා නේ ඔබල මම මේක දිගේ නම් ටික කියන්න ඔක්කොම පිළිවෙලට මේ ටික ඔක්කොම තිබ්බට පස්සේ හරි මේ අපේ විශේෂ ටිකක් තියෙන්නේ අක්ක. ඔව් මම. ඔබ ඉතින් මේ ගායින් ශේ දිහා දැක්කම මා ලස්සනයි නේ. මානුම ලස්සනයි. මට මේක දැන් කනකගේ ඉවසිල්ලක් නෑ. මට කනකක් ඉවසිල්ලක් නෑ. නමුත් අපි දුකමක් විදියට මේ කට්ටිය නම මතක් කරමු නේ මේ කට්ටිය. රයිට් මේ මම ෆෝන් එකට දාගත්තා මේකේ නම් ටික. අපි මේකට කිව්ව නේ නම් ටික. ඔව්. මේකේ ඉස්සලාම මේක තමයි මේගොල්ලොන්ගේ ක්‍රිස්පි මෂ්රූම් විත් රයිට් චිලි කියන පෝෂන් එක. මේ මේක මාව ලස්සන ගානිෂයක් තියෙනවා බලන්නේ. ඔව්. මේ සුවඳත් එහෙමයි. සුවඳයි. ඒ වගේම රසත් හොඳ ඇති කියලා අපි හිතනවා නේ. හිතනවා. කාලා කද්දි මං කියන්නම්. රයිට් අපේ මේ ඊළඟ ඩිෂ් එක ඇවිල්ලා මේක චයිනීස් ස්ටයිල් බේස්ඩ් පෝක් බෙලි එක මේක මං අරන් පෙන්නන්න ඕගොල්ලන්ට අතට. මේකත් මේ මාව ලස්සන ගානිෂයක් තියෙනවා ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සුවඳ මා මේක ගේනවා තියෙන මා සුවඳයි. ඇත්තට මේ මෙතන තියෙන කෑම මං දැක්ක විශේෂත්වය තමයි මේ හරි ලස්සන ගානිෂයක් තියෙන හැම එකම නේද? මේ මේකෙත් මාව ලස්සන ගාණිෂයක් තියෙනවා මේ මේගොල්ලෝගේ මේ මේ හැම මේ මීල් එකේම මාව හැම ඩිෂ් එකේම මාව ලස්සනයි නේ මේ ප්‍රසන්ටේෂන් එක මේකට මේ ඊළඟට මේක ඇවිල්ලා මේකත් චයිනීස් මම පොඩ්ඩක් නම දැන් හිතෙන ෆෝන් එකේ ගහගත්තා ග්‍රීන් බීන් විත් ඩ්‍රයි චිලි මේක මේක අපි ගත්තේ මේ ভেජිටබල් ඩිෂ් එකක් විදිහට මේ කියන්නේ බලන්නක මේක මොකද්ද මේක අපි ගත්තේ කම්පාව ෆිෂ් මේ කම්පාව ෆිෂ් එක මේක මට මෙතන රෙකමෙන්ඩ් කළා මේක හරිම රසයි කියලා අපි රස බලමු නේ මට ඇත්තට මේ හරි අමාරුයි ඔයගොල්ලොන්ට මේ 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 අපි ඉවසන් ඉන්නේ මේ මේ ටික ඔයගොල්ලන්ට කියන්න ඕන ඉවසන් ඇත්තම් මේ රස බලන්න ඕනේ නේද රයිට් මේක බලන්න මේක හරි ලස්සනයි මේ ප්‍රසන්ටේෂන් එක මේ කම්පාව ෆිෂ් නේ කම්පාව ෆිෂ් එක ඊළඟට අපි තියෙනවා විශේෂයක සිසිලින් එක නේ දුම් දාගෙන ආව ඔයගොල්ලෝ දකින්න ඇති මේ උඩදඩ මැණිකේ වගේ ආවේ චීනින් දන් ආවේ නේ හැබැයි ඔව් චීනින් දන් ආවේ ඊළඟට මේ මොකක්ද අක්කා ආසම ආසම එක නේ ඩම්ලි මේක තමයි ආසම එක නේ ආසම එක රයිට් එහෙමනම් මේක තමයි ඩම්ලින් එක මේ ඒකත් හරි ලස්සන ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා මම ඕගොල්ලන්ට තෙන්නන්න හරිම ලස්සනයි ඒ වගේම ලස්සන විතරක් නෙමෙයි දැන් මට මේ කන කන ඉවසිල්ලක් නෑ දැන් කන කන ඉවසිල්ලක් නෑ ඒ වගේම මම මේක තා පොඩ්ඩෙන් අමතකගෙනවා මේක ස්ටිම් රයිස් එක මේක ඕගොල්ලන්ට මතක් කරන්න ඕනි මෙතෙන් ආවොත් මේ මට මෙතන රෙකමෙන්ඩ් කරා මේගොල්ලෝ මේ මේ ඩිෂස් එක්ක ඔයගොල්ලෝ ගන්නවා නම් මේ ස්ටිම් රයිස් එක ගන්න කියලා මොකද වෙන ෆයිග්‍රේස් එකක් වගේ ගත්තොත් මේ ඩිෂස් වල නියම ටේස්ට් එක ඔකට දෙන්නේ නැති වෙයි කියලා. ඒ නිසා මේ වල මේ ඩිෂස් වල රසත් එක්ක යන්නේ මේ ස්ටිම් රයිස් එක කියලා මේගොල්ලෝ මට රෙකමෙන්ඩ් කළා. එහෙමනම් වැඩි කතා දැන් ඇති නේ. කතා ඇති නේ. අපි තව එකක් මිස් වුණා නේ අපි. ඒකත් කියලා යමු. තව පොඩ්ඩෙන් මේ කෑම ගොඩයි නිසා ඒක අමතක නෑ තව පොඩ්ඩෙන්. මේක ඔයාම කියන්නේ. මේක අපි ගත්තේ සී ෆුඩ් නූඩල්ස් එකක් විදියට. තා පොඩ්ඩෙන් මෙයා මගේ අරගෙන නේ. සමාවෙන්න ඕන. සමාවෙන්න කියලා චීනින් කියන්නේ දන්නේ නැහැ. ඒ නිසා මේ ටික තමයි අපේ ඩිෂස් ටික. අපි එහෙමනම් මේ වගේ රස බලමු. මේ වගේ රස බලන්න අපිට මේගොල්ලොන්ගේ විශේෂ තුනක් ඇවිත් තියෙනවා. මේ තුනේ නම මන් දන්නේ නැහැ. චිලි පේස්ට් වගේක් වගේ පේන්නේ. සෝස් නේ. සෝස් චිලි සෝස් වගේක් වගේ පේන්නේ. මේක තුන් වර්ගයක් තියෙනවා. මට හරියටම නම මේ බලන්න මේ මේවා තුනක් අපිට හම්බ වෙලා තියෙනවා. චිලි සෝස් වගේ නේද? අපි ටේස්ට් කරද්දි මම ඕගොල්ලන්ට කියන්නම් හරියටම මේ මොනවාද කියලා හරියටම. එහෙමනම් මේ වැඩි කතා බහක් ඕනේ අපි කමු නේද? කමු නේ. අපි කමු එහෙනම් දැන් මොකද ඉවසීමක් නැහැ අපිට කාලා බලමු. මේ රයිට් එහෙනම් පටන් ගමු. මුලින්ම අපි පටන් ගමු. ඔයා මොකක් ආසම එක අන්තිමට තියාගමු නේ? ඔව් නේ. රස බලන්න. අපි මේ ඇපටයිසර් එකෙන් පටන් ගමුද? හා. මේකෙන් පටන් ගමු. ෆස්ට් එක මේකට අපි ඉස්සෙල්ලම ආව පිළිවෙල පටන් ගන්න යන්නේ. යන්නේ. මේගොල්ලන්ගේ ඇපටයිසර් එකනේ මේක. මේකෙන් පටන් ගමු. රයිට් මේ. එහෙමනම් අපි මේ හොට් බටර් මෂ්රූම් එක මේ ටෙස්ට් කරමු නේද? ඔව් නේ. එලක් යනවා බඩක් දිනේ මේ සෑහෙන්න.
චොප්ස්ටික් නම් මේ පුරුදු දෙකක් තියෙනවා අපි ට්‍රයි එකක් දෙමු පුළුවන් වෙයි දන්නේ මොකද මේ පුරුදු වෙලක් නෙවෙයි කරන්න යන්නේ මෙයා අපි ට්‍රයි එකක් දෙමු නියම් මේ නියම් අමුතු පුරුදු දෙයක් තියෙන චීන පුරුදු දෙයක් තියෙන්නේ මේ චීන ගියා වගේ කන්නත් එපයි අපි චීනට ඇවිත් ඉන්න පොඩි ට්‍රයි එකක් දෙමු බැදෙමු ෆෝක් එකෙන් ගමු නේ හරි බලමු ආ කයි ගන්න yes yes නේ මට නම් වැඩේ අවුල් ලේ වගේ අර දෙමන් කනවා ඔයා කන්න නේද මේක නම් මාරම රහයි. රසයි. මඩේ. රස බලා ගන්න බැලු ඉන්නේ කොහොමද කියලා. දැන් නිකම් මේ ටිප් ටිප් රහක් යනවා. අල්ල ගත්තා. ටිප් ටිප් රහයිනේ. මාරම රහක් යනවා. සුභ නේද? සුපිරි. මේක මාර රහයි. මාසයි. කගල කනමද? ඒක ටිපිටි රසක් එනවා නේද? ටිපිටි රසක්. දාලා දැන්න හැලිය මහා රසයි ඒ කොහමද? අමුතු රසක් එනවා. අපි ඉක්මනට අනිත්‍යත් බලාගෙන බලාගෙන යන්නේ. අය මේ කලකවමු මේ. අපි මේක රයිස් එකත් එක්ක ටෙස්ට් කරනවාද? ඔව් රයිස් එකත් එක්ක. අපි මේ කැලක් කොට කාලා රස බලමු නේ ඉස්සෙල්ලා. කැලක් කාලා රස බලන්න බෑ. මේක මේ කම්පාව ෆිෂ් එක. මේක මෙතන ආයේ කිව්වා මට මේ මහා රසයි කියලා. මම පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්නම් මේ මට නම් මේ පුරුදු දෙක ඇල්ලුවේ නැහැ ඇත්තට. රසයි. රස කියන්නේ මට නම් මේ මේ දෙක මේ ලිස්සනවා වැඩේ කියන්නේ. ඔයා කොහමද මේ කරන්නේ මට පොඩ්ඩක් ට්‍රේනින් ගන්න වෙයිද? මාළු ලිස්සන ආන්දෙද්ද කොහෙද? මොන මාළු දන්නේ නැ නේ මේ. අනේ මන්ද. චීනි මාළු ලිස්සනවා? චීනි මාළු ලිස්සනවා වගේ නේ. පොඩ්ඩක් ලිස්සන දෙන්න. මේක රසම රසයි. ඔයාලත් මෙහෙ આવොත් අනිවාර්යයෙන්ම මේ ඩිෂස් ටික අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. අල්ලගත්ත ඈ නේ. अरे मुहाई देगा निकाल ले अपना रसाई नहीं सुपीर है सुपीर है ना मैं मेरे का ना माँ रसाई नहीं माँ रसाई मेरे का तीर क्यों हो गयी मैंने डाटा का जुगा आला थी ना ये ना अल्लाह ने बेरी मरे माँ मालू क्या लगा तेरे बुहार मालू इन्हें अभी ताऊ मालू क्या लग बना उन्हें ये मालू बैठी क्या है इस तरह ना मरी आउलत देगा මං හෙල්ප් එකක් දෙන්නද? ඔයා හෙල්ප් එකක් දෙන්න ඒ වගේ. ඔයා ඔයා ගන්න ඒක. මාළුව ලිස්සනේ. ඒක නම් මඩක් බෑ වගේ. අල්ල ගත්තා. ඒක තමයි. ඒක මේ මට මේ සෙට් උන් ඒක මාව ස්මූත් ඒ ෆිෂ් එක. මාව මි ස්මූත්. ෆ්‍රෙෂ්. අපි ඊළඟටත් යන්නද? නෝ. අපි පෝක් බෙලි එක නේ මේක. නෝ. ඒකම ටෙස්ට් කරන්න බානවා. ලේඩිස් ෆස්ට් නේ ඉතින් අපි තුනලෙම දෙකම ඒක මුල් තැන් වාට දැන් නම් මඩ දෙක ආ අලගෙන ටිකක් කරා යද්දි අවුල නේද මහා මං අල්ලගත්ත මං අල්ලගත්තා ඉස්සෙල්ලා ටිකෙන් ටික ඔව් ආ මං අල්ලගත්ත මං ගන්නද හා ඒක අමතන නේ ස්පයිස් ලාකේ නෑ නෝ. ජී ස්පයිසස් නේ දානවා කිවෙන්නේ. මේ පොක් බෙලි මේ මේ හැම එකම චයිනීස් නේ මේ අමුතුම රසක් ඒක. ඔව්. මාම රසයි ඒක. මෙයාස්ම මේ එක්ස්පීරියන්ස් එකක් ඒක. මේ ගානිෂ් එකත් හරිම මේ ලස්සනයි අය. මේක රහ කියන්න තේරෙන්නේ නෑ. මට ඒ ඕන නෑ. එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නෑ මොකද මේක කලින් එහෙම රසක් දැන් නෑ ඒ කියන්නේ එහෙම ඇත්තනම මේක අස් රසක් අපි ඉක්මනට අනිත් දේට යන්නේ අපි ඉක්මනට ඕගොල්ලෝ රස කියන්නම් මොකද කාල වේලාව යන නිසා අද පුඩක් රෑ වෙලා තියෙන්නේ මේක නම් ටිකක් අමාරු වෙන සයිස් එකක් තියෙන්නේ බීන්ස් අල්ලගෙන එක මේක බීන්ස් නේ මේකේ ගාලික් රස හොඳටම වැඩි වැඩි කියන්නේ කන්න බැයිද නෑ මේ රසයි නෑ රසයි මේ දැන් මේ වෙනකන් කාපු ඩිෂ් එක හරිම රසයි ඈ රසම රසයි මට මේ මේක අල්ල ගන්න බැරි වගේ අක්කා ඒක අල්ල ගන්න බැරි වගේ මොකද මම කන්නද අහහ තාපොලෙන් කවණේ කන්නද බැරි වුනේ රසයි නේ රසයි ඈ ඒක මාව අමුතු රසක් එනවා නේද ගාලික් රස වැඩි ඒකේ
එකනේ ආව මේ කොහොමද කියන්නේ ඒක කටකුලානේ යන්නේ එල්ටින් ඔය යන්නේ ගායකානේ මේකටත් යා මේක ඇවිල්ලා චිකන් එකනේ සිසිලින් සිලින් එක මේක තමයි දුම් දාගෙන ආව එක ඔයාගේ ආසන එක යහපැත් තියෙනවා ඔව් මේ කූරු දෙක නම් මට අල්ලන්නේ නැහැ චීන් වල්ලන්නේ නැහැ වගේ කූරු දෙක අල්ලන්නේ නැහැ මට දැන් අර මුල් ටිකේ මම කොහොමද අල්ලගත්තා मेरी रेडिंग आता डांस है बागे मेरे का तुम्हार हाई खाले बयान दो खाले बयान कर दे मुझे खाई कर दे मैं मेरे का ना हाथी अन्य आ क्या मटा ठीक ना है क्या हाथी अन्य है मटे मुझे तो मनचीगे नहीं है कि तुम्हारे चीगे ना वाटे तीसरी लांग के गाय मेरे हाथी हाथी अन्य है मटे इंसान मैं फोक के पारिच के तो मैं मुझे खाले बयान को मेरे का रस मरा सक රසයිනේ රසය මම දාගෙන ආවගෙන රසය දැන් අපි යන්න තග ගන්න 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 ඕනේ ඒකට යන්කො ඒකට යමු ඒකට යද්දි කියන්න ඕනේ ඒක ටෙස්ට් කරන්න තමයි මම අර කලින් පෙන්වුවා මේ සෝස් තුන් හම්බෙලා දැන් මේකේ චයිනීස් නම් තුනක් තියෙනවා ටිකක් දිග වැඩි ඒ නිසා මට පාඩම් නැහැ ඒක අමුතු නම් තුනක් තිබ්බ කොහමද මේ චිලි සෝස් වගේ යන්නේ චිලි සෝස් තුනක් තියෙන්නේ මේ අපි try කරලා බලමුනේ තග ගන්න try කරන්න ඕනේ ඉවසිල්ලක් නැහැ නෝ ආන පඩපුල යන්න මට මේ කරන්නේ ආ මං සෝස් එක ගන්න දෙන්න මම මම මේ අල්ල ගන්නවා මේ මේ ඩිප් කරලා ගන්නකෝ බලන්න මොකද හිතන්නේ අසයිද රසයි එයාගේම සැලකුත් වෙනවා මේක චිකන් එක මේගොල්ලන්ගේ මේ මට කියන්න අමතකයි මේ मैं के चिकन पोक है मैं एक आपन गोगल में गाने पुलवां अभी गाते चिकन ने का मुकद ही देंगे रसाई मत एक्सप्लेन करने दे रहे ना रसाई एक्सप्लेन करने दे देंगे तुम्हारे कमाने रसाई का इच्छा रसाई मैं और अंदर ना वाह मैं के डिप करा बा कहाँ बा मैं कहना कहना देंगा मैं के तो मैं आकांडे आसाई की टीक सह මේ එංගස අපි මෙයාටම කන්න දෙල ඉන්නවා මම ඉතින් මම ගණන් මේ ගාලික් සෝස් එක මම හිතන්නේ ගාලික් සෝස් එක මම ගණන් රසම රසයි මම ආයෙත් පොඩ්ඩක් කයි ගන්න යන්නේ මේ කුරු දෙක අබ්බල කෝලේ මල හරියන්නේ නැහැ අක්කා හරියන්නේම නැහැ ඉතින් අර මේ කෝලේ අපි try කරමු හරියන්නේ නැති දීගේ වගේ මේකත් මේ හරියන්නේ නැහැ වගේ මේක ආ මේකේ මේ කැබේජුත් තියෙනවා නේ ඔව් ඒක හරියන්නේ නැහැ මේ දෙක මට මේ දෙක හරියන්නේ නැහැ එයා for try කරන්න යන්නේ වෙන දවසක අපි ඒක test කරමු අර මම අනිත් sauce එක ආ ඔයා මේක dip කර ඔයා තුන්ේම dip කරාද මේ තුන්ේ එකනේ ඔව් නිකන් කාල බලමු ඉස්සෙල්ලා. අමුතුම ආසයි. අර රහයි. මේ මාම ආසයි. ඔයා ගාලික් කේවි මේකද? ඔව් මේක. මං ගාලික් කරේ පොඩ්ඩක් ආසයි. ගාලික් කේවි කරා. මේ ඇත්තමයි. मामा सा कहीं ने ये वाकई हम मैं गोलों के फाइट डैम जिसमें हुई मैं स्टीम में का देखा मत दिया देखा मत दिया आप ही करते स्टीम स्टीम में का ने फाइट डे करती है ना वास सराय की मैं कर हाँ हाँ सराय देगा सराय अरे रहाई डबल टेस्ट कराने था वही करती है ना आप ये का खालम बालू මේක කමද? ඔව්. අන්තිම එකනේ. මේක ඇවිල්ලා සී ෆුඩ් මේ නූඩල් එක. නූඩල් එක. මේක සී ෆුඩ් එකක්. ආ, අය සරයි ඈ. සීනේ නම් චීනීස් දාලා දුක දාලා තියෙන්නේ. අර චීනියම රතු වෙලා ඉන්නේ මේවා කාලෙන්නේ නේ. මේවා කාලෙන්නේ. ඔව්. මා රසයි මේ රසත් එක්ක මා සරක් තියෙනවා. මා සරයි. මට මේ කතා කර කර ඉන්න වෙලාවක් නෑ මාල් කියත්තේ නෑ.
මෙහෙම කෑම ඉස්සරහා තියාගෙන අපි කතා කරනවා නම් ඒක අපි කරන ලොකු වැරද්දක් නේ වැරද්දක් මට නම් හිතන්නේ මේක මට කන්න බෑ ඔයාලා ඔයාලා මේ ඔයාලා මගෙත් එක්ක එකකට දාගෙන එන්නේ මගේ දැන් නේ අපි ආයි ට්‍රයි කරනවා මේක බලමු එන්නේ නැවගේ ඔයාලත් මගේ එකටම එන්නේ නැවන්ද නේද දැන් මේක මගේ YouTube channel එකේ යනවා අන්න එක මගේ YouTube channel එකේ දැන් ඔයා මං කියන විදිහට කන්න ඕනේ නේද ඔයාලට පුළුවන් වත් ඔයා මං මං වගේ වෙනුවෙන් ඔකින් කරනවා අපි එහෙම කියමු නේ මාත් බෑ කියලා කියන්නේ නැතුව මට බෑ කියන්නේ නැතුව මේ මේකට මම රසයක් ඈ එතකොට අපිට ඉතුරුනා මේක ඔව් ස්ටිම් රයිස් එක අපි මේකත් ප්ලේට් එකට දාගෙන ටෙස්ට් කරමුද ටෙස්ට් කරමු අපි මේක මේ මොනවාරි ඩිස් ටිකක් දාලා කාල බලමු නේ ටෙස්ට් කරලා බලමු එකින් එක ඩිස් එක දාලා සිසිලින් එක බලමුද අපි සිසිලින් එක බලමු මට නම් ආසම මේ මේක අපි කලමන පොඩ්ඩක් බැක්කගෙන ඒ මේ මට මේ කියන්න අමතකුණා දැන් ඕගොල්ලෝ හිතන්නේද මේ පොඩි පෝෂන් එකක් වගේ පේන්නේ ඕගොල්ලෝ මේක මේ පොඩි කප් එකක් වුණාට දැන් ඕගොල්ලෝ පේනවා ඇති මේ රයිස් එක මේ ගොඩක් තියෙනවා මේ බලනවා මේක සාමාන්‍යයෙන් සෑහෙන මේ දෙන්නේ මේ සෑහෙන එකේට ඇති වෙන්න ගන්න පුළුවන් ආයෙ නෝ ප්‍රොබ්ලම් ගන්න පුළුවන් එකේට ඇති වෙන්න මේ ආයෙ බයි නැතුව මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් නේද අපි මන්නම් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලත් ඇවිල්ලා මෙතෙන්ට එන්න ඒ කියන්නේ මේවත් ට්‍රයි කරන්න ඔයගොල්ලෝ චීනෙට යන්න බෑනේ දැන් ඔව් ඒ කියන්නේ චීනෙට ගියා වගේ පිළිතුරු දෙන්න ගන්න පුළුවන් රයිට් මේ අපි මේ රයිස් එක චෙක් කර මේ ටෙස්ට් කරලා බලමු නේද මේක මේ මේ රයිස් එක මේකත් චීනෙන් ගේන්නේ ඒ කියන්නේ මේක කියන්න ඕනේ මේ මේ මෙතන තියෙන මේ රෙස්ටුරන්ට් එකේ මම කියන්නේ ඔතෙන්ටික් රෙස්ටුරන්ට් එකක් කියලා මේක චයිනීස් මෙතන තියෙන මේ හැම ඉන්ග්‍රීඩියන්ස් එකම මේ රයිස් මේ නූඩල් මේ සෝස් හැම දෙයක්ම මේ චිලි සෝස් එකම ඔක්කොම ගේන්නේ චීනෙන් මේ බිල්ඩින් එකේ විතරයි මේකත් තියෙ ලංකාවේ අය දාලා හදලා තියෙන්නේ ඉතින් මේ එක තමයි විශේෂත්වනේ අනිත් ඔක්කොම චයිනීස් ඒ වගේම මම කියන්න ඕනේ මේගොල්ලෝගේ මේ ඉතාලම මේ චීන ආභාෂය ලබාගත්ත හොඳ චීන පුහුණු වෙච්ච චෙෆ් කෙනෙක් අතින් තමයි මේ කෑම જાතිය ඔයගොල්ලන්ට රෙඩි වෙන්නේ ඒකත් කියන්න ඕනේ ඒ වගේම මේකට මට කිව්වා මේ චීනේ චෙෆ් කෙනෙකුත් එන්න ඉන්නවා කියලා මට මේ තව ටික දවසකින් ඔයගොල්ලන්ට චීනෙම චෙෆ් කෙනෙක්ගෙන් එතකොට මේ රෙස්ටුරන්ට් එකේ මං කිව්වා වගේ අතන බිත්ති ටික විතරයි ලංකාවේ සිමෙන්ති දාලා තියෙන එක චීන සිමෙන්ති නෙමෙයි මං හිතන්නේ නෙමෙයි ඒකත් අහලා බලමු චීන සිමෙන්තිද කියලා මේ මෙතෙන් එන්නේ මේක මං කලිමුත් කිව්වා මේක රෙස්ටුරන්ට් එකේ නම ෂියන් යුන් ඔයගොල්ලෝ මං මතක ඇති කිව්වා ෂියන් යුන් අර අපි පොඩි කාලේ බැලුවේ නේ අර මයාතුන් ගිලෝකේ හිටිය ෂියන් යුන් ඒ වගේම අර ලස්සනයි මේ ප්ලේස් එක මේ ඒ වගේම මං ලස්සන දැක්කා ඒ වගේම ලස්සන ගෑනු ළමයි ගොඩාක් මෙතෙන් එනවා මේ එන්ජොය් කරන්න ඉතින් ඔයගොල්ලෝ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා අපි අරුණා මේ ටේබල් ඔක්කොම පිරලා තියෙන්නේ මෙතෙන් මේ නේද මාල් සෙනගක් මේ ඉතින් මේ මෙතෙන් එනවා නම් අක්කා මේ අපි කියන්නේ අමතකුණානේ මේක එන විදිහ ඉතින් ඒක තමයි වැදගත් මෙතෙන් එනවා ඕගොල්ලෝ නුවර පැත්තෙන් එනකොට ඕගොල්ලන්ට වම් පැත්තේ පෙරදිගේ පැත්තේ එනකොට නුවර පැත්තෙන් මේ ආසිරි හොස්ටල් එක ලොකු බිල්ඩින් එකක් තියෙන ආසිරි හොස්ටල් එක ඒක පහු කරන් එනකොට ඕගොල්ලන්ට කීල්ස් එක හම්බ වෙනවා නේ කීල්ස් එක හම්බ වෙනවා ඒත් එක්කම පහු වෙනවත් එක්කම කොමර්ෂල් බැංක් එක තියෙනවා කොමර්ෂල් බැංක් එක තියෙනවා ඒකත් එක්කම බිල්ඩින් එක තමයි මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ ඕගොල්ලන්ට එන්න හැරිම ලේසි මෙතන ගැටපේ හන්දියට ඉතාලම සමීපව තියෙනවා. හරිම ළඟයි. මොකද පැත්තෙන් නම් එනවා නම් ඔතන ඔයගොල්ලන්ට මම ලොකේෂන් එකක් දාන්නම් මේක හොයාගන්න පාර ඇයිනම තියෙන හරිම ලේසි. ඉතින් මේ අපි මේ මේ ඩිස්ට් එකත් අපි දාගෙන පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමුද මේ රස කොහොමද කියලා. රයිට්. ඔයා දාගන්න. මම මේක පොඩ්ඩක් දාගන්නම්. දැන් අපි චිකන් ඇඩ් කරගත්තනේ චිකන් එක. මේක සිසිලින් එක. සිසිලින් එක. මම බීන්සුත් දාගත්තා. ඔයා මේ වෙජිස් කන්න නැද්ද? ආ නේ ඒවත් කන්න මොකද පොඩ්ඩේ හැම දික්කෙන් ඒව ගන්න ඕන අපි මේ ටයිටම් ටිකක් ඔයාලා නිකන් ටෙස්ට් කරන්න නෑ මම අරකට ආසයි ඒක රහයි අපි හැම එකෙන් පොඩ පොඩ දාගෙන ටෙස්ට් කරලා බලමු නේ පරිණාම මම මේක නිකන් හැම එකෙන් මම පොඩ පොඩ දා ගන්නවා හැම එකෙන් පොඩ පොඩ දා ගන්න ඒකල්ලා මේ ටෙස්ට් කරලා බලමු ස්ටිම් රයිස් එකත් එක්ක මොකද මේගොල්ලෝ අපිට කිව්වා මේ ස්ටිම් රයිස් එකත් එක්ක මේ වගේ රස හොඳට එනවා කියලා ඒ මේ මේවා ඇත්තටම රසයි යන්නේ මන්න හරි මාසයි මේ කම්පාව රිස් එක මේ කම්පා ෆිෂ් එක ඔගොල් මේ මාළම රසයි මේ සෝස් වල ගිහම අර චයිනීස් එක ඔක්කොම ඒක මා රසයි ඈ බලමු රයිස් එකත් එක්ක කොහොමද කියලා නේ මේක ඇවිල්ලා මස්රූම් වැඩි කතාවක් නැතුව දැන් කන්න නැතුව කෑවන හරිද ඔව් මේක රසයි මේ අපි ටෙස්ට් කරලා බැලුවා වෙන වෙනම රයිස් එකත් එක්කත් අපි බලමු නේ ඔව් ඔයත් දාගන්න මේක න ටෙස්ට් කරලා බලමු අපි කොහොමද කියලා රස ඔයා ටෙස්ට් කරලා බලන්න මම ටෙස්ට් කරලා බලන්න හරි හ්ම්
ඇත්තට මේ හරිම මේ කියන්න ඕනේ මේ හැම ඩිෂයක්ම මා රස්නේ තියෙනවා නේ තාම. ඔව්. ගන්න දැන් ගහලා සෑහනලා කර වීඩියෝ කරාම මා රස්නේ නේ තාම මේ කට පිච්චෙන ගාන රස්නේ තියෙනවා. රස්නේ තියෙනවා. මේ ඇත්තම මා රස් මේ රසය ඇයි මේ කියන්නේ මාම ටේස්ට් එකක් තියෙනවා. රයිට් මේ බඩ පැලෙන්න කාලේ ඉන්නේ දැන් චයිනීස් කෑම නේ. ඔව්. දැන් බඩ ෆුල්. ඒ කියන්නේ කියන වචන ඇත්තම හොඳටම රසයි. ඒ කියන්නේ මේ ලොකේෂන් එකත් එක්ක ඒ චයිනීස් ෆීලින් එක හැමදේම මේ ෂෑන්ගියුන් රෙස්ටෝරන්ට් එක. ඔයගොල්ලොත් එන්න මේක මම කලින් කිව්වා වගේ ඔතෙන්ටික් චයිනීස් රෙස්ටෝරන්ට් එකක්. මේ හැමදේක්ම චයිනීස් නේද? මාම රසයි, සුවඳ, ඒ කෑම වල රසය අපි හිතපුවටත් වඩා හොඳට හොඳට තිබ්බා. හොඳට තිබ්බා. ඒ වගේම මම ආයෙත් මතක් කරනවා ඔයගොල්ලන්ගේ ඕනම ෆන්ක්ෂන් එකක් ගන්න පුළුවන්. මෙතෙන් නාවුත් ඔකට රෝමියෝ කැලිප්සෝ ඩීජේ නේ ඕනයක් ඒගොල්ලෝ arrange කරලා දෙයි ඔයගොල්ලෝ නොම විදියට 200 by cloud එකක් දාන්න පුළුවන් ප්‍රෝ එකක් තියෙනවා අපි ඉන්න ප්‍රෝ එකේ දාන්න 100 වගේ නේ 100 වගේ දාන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ හරිම ලස්සනයි මෙතන මේ ෆීලින් එක ගන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතෙන් එන්න ඒ වගේම මේ channel එකක් subscribe කරලා තියාගන්න මේ මිල ගණමු හරිම සාධාරණයි නේද හරිම සාධාරණයි හරිම රසයි සුවඳයි මේ ෆීලින් එක ඔක්කොම එහෙමනම් අපි අදට ගිහින් එන්න නේද? ඉතින් අමතක නොකර අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අද මාත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියක් කරලා. Thank you very much. ඒ වගේම එහෙමනම් මේ මේවත් හරිම රසයි. හරිම රසයි මේ එහෙමනම් අදට අපි ඔබෙන් සමුවලන් යන්න යන්නේ. අපි දෙන්න එකට ජය වේවා කියමුද? මම හැම වීඩියෝ එකක්ම ඉවර කරන ජය වේවා කියලා. එහෙමනම් 1 2 3 කියලා අපි ජය වේවා කියලා ඉවර කරමු. එහෙමනම් ඔයගොල්ලොන්ට තව මොනාද ඕනි වීඩියෝ කියලා කමෙන්ට් එකක් එවන්න. ඒ වගේම මේක යාළුවන්ට ගාන ෂෙයා කරන්න. එහෙමනම් අපි අදට සමුගමු. ගුඩ් නයිට්. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.